මේ රටේ සුවහසක් ජනතාවට උතුරේ ඉඳලා දකුණට මේ හැම දෙයකටම ප්‍රාර්ථනයක් තිබ්බ පෞද්ගල මාස කිහිපයකට. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ආපු එක. එක පැත්තකින් ආර්ථිකය කඩා වැටෙනකොට, අනිත් පැත්තෙන් ජීවන බර උහුලා ගන්න බැරි වෙනකොට, රටේ පොදු දේපළවල් බලා ඉඳි විකුණනකොට ජනතාවට දැනෙන්න ගත්තා මේ දුර්භික්ෂය, මේ රටේ පවතින භයානක තත්ත්වය, අනාගත දරුවන්ට මොනවද වෙන්න යන්නේ කියන එක සෑම කෙනෙක්ම දැනගත්තා. අපිට මතකයි අපි කතා කරපු හැම වෙලේම ජනතාව දහස් ගණනින් ලොක් බැඳගෙන කොළඹට ආවා. ඒ හැම වෙලේම ජනතාවකින් කෝ අපි මේවට එනවා, කෝ අපිට මොකද්ද වෙන්නේ, ඊළඟට මොකද්ද වෙන්නේ, කෝ ආණ්ඩුවක් මෙහෙමද කරන්නේ. අපින් අහපු ප්‍රශ්නයකට අපිට මේ ඇවිල්ලා මෙතන උද්ඝෝෂණ කරන්න කියලා විතරක් එපා, ආණ්ඩුවක් හදන්න, ආණ්ඩුවක් හදන්න. අපේ අතිගරු නව අග්‍රාමාත්‍යතුමන් සමග හැමදාම හිටියා වගේ, හැමදාම හිටියා වගේ ඉදිරියටත් වැඩ කටයුතු කරන. නමුත් අපි පහුගිය දවස්වල මාධ්‍යතුමින් දැක්කා හිටපු අගමැති අග්‍රාමාත්‍යතුමා කියනවා මේ අමුතු කතා ටික. ඒ අමුතු කතාවල තියෙන නිකන් යන්න බෑ 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 වගේ ගතියක්. අනේ බෑ කියලා බෑනේ, දැන් මේ දේවල් වෙලා ඉවරයිනේ. ඉතින් ඔබතුමා දැන් යන්න ගිහිල්ලා ඔබතුමා ඒ කට්ටියත් එක්ක වෙන වැඩ, මේ රට තවත් අපිට මේ විදිහට වැටෙන්න දෙන්න බෑ. ස්විට්සර්ලන්තෙන් මට ලැබිලා තිච්ච පුරවැසි භාවය අයින් කරගත්ත. මං ඉතින් කවුරුවත් ඒ වගේ දෙයක් කරන එකක් නෑ. මට ඒකෙන් ආර්ථිකව මට විශාල පාඩුවක්. නමුත් මම තීරණය කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද අපේ අග්‍රාමාත්‍යතුමා සමග වැඩ කරනවා මිසක් ඔය එක එක්කින දීපු ඇමති කටුවල නම් මම රැවටුනේ නෑ. ගෑනියක් ඇටියට මට හොඳට කොන්ද පැල තිබීමකින් මම සතුටු වෙනවා. ඒ හින්දයි අපි කියන්නේ අනිල් රනිල් මහත්තයෝ නිකන් කරදර වෙන්න එපා, ජනතාව වීදි බහින්න බලාගෙන ඉන්නවා. මේ රටේ එවැනි අවාසනාවන්ත තත්ත්වයකට ඇති කරන්නේ නැතුව ඔබතුමා දැන් සමුගත්තොත් හොඳයි. ඔබතුමාට හැබැයි පොරුදුයිනේ, කිප වතාවක් ඔය වගේ ගුරු තියෙනවානේ. ඒ නිසා මේ පාරත් මම හිතන්නේ බොහෝම ආදරෙන් ගෞරවයෙන් අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා යන්න කියලා. ඒ වගේ වචනයක් කියන්න ඕන අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමින් ගැන. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා ඉඳලා හරි තීරණයක් ගත්තා. මේක තමයි එතුමාට කරන්න තිබිච්ච හොඳම දේ. එම නිසා ජනාධිපතිතුමනි, ඔබතුමාට අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා.